අත්‍යවශ්‍ය පිළිකා ඖෂධයන්වත් නැතිව රෝගීන් පීඩාවට පත්වලා ඉන්නවා. ඊයේ දවසේ අදදරන අප විමසීමක් කළා. විශේෂම ලියුකේමියා රෝගීන්ට දිනපතා ලබා දෙන මිඩ්නයිට් කියන මේ පිළිකා ඖෂධ රසක බරපතල හිඟයක් තිබෙනවා. මාර්ගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල් 15ක පිළිකා රෝගීන්ගේ ජීවිත බරපතල අවදානමට ලක්ව ඇති බව කියන්නේ. දිනපතා ලබා දෙන්න ඕන ඖෂධ සා නිශ්චිත කාලසටහනකට අනුව ලබා දිය යුතු තිබෙන ඖෂධ රසක් අවසන් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි දේශ විදේශ පරිත්‍යාගශීලීන්ගේ ලැබෙන ආධාර මත පමණක් මෙරට පිළිකා රෝහලේ පද්ධතිය පවත්වාගෙන යාම අති දුෂ්කර බව මාර්ගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා කියනවා. පිළිකා රෝගීන් සඳහා බහුලව භාවිත කරන ඖෂධ වර්ග ගණනාවක් සදහන් කරලා තිබෙනවා. ඒව නැහැ කියන එක තමයි මෙහිදී සදහන් කරන්නේ. දිවයින පුවත්පතේ ප්‍රධාන පිටුවේ ඒ සම්බන්ධ වාර්තා කරලා තියෙන වෙලාවේ අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කියලා දෙයක් තියෙනවද? අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කියලා දෙයක් නැහැ කියන එක තමයි කියන්නේ. ශල්‍යකර්මයක් සිදු කරන්නේ රෝගියාගේ රෝග තත්ත්වය සැලකිල්ලටගෙන රජයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ රජයේ වෛද්‍යලාරින්ගේ සංගමය ඊයේ චෝදනා කර සිටියා. ඒ හින්දා ශල්‍යකර්මයක් කෙටි කාලයක් තුළ සිදු කිරීමට පවා වෛද්‍යවරුන්ට තීරණ ගැනීමට සිදුවනවා. එවන් තත්ත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දමන බවට සිදු කරන ප්‍රකාශ රජයේ වෛද්‍යවරුන්ගේ ආචාර්යවරුන්ගේ සමිති මේ විදිහට ප්‍රතික්ෂේප කරන බව පුවත්පතේ සඳහන් කරනවා. මේ අතර තමයි පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ ඇමති කියන හැටියට රෝහල් වල අනවශ්‍ය සැත්කම් හෝ පරීක්ෂණ කරන්නේ නැහැ. ගැටලු පෙන්වා දුන්නම මාව විනය පරීක්ෂණ වලටත් කැඳවනවා කියලා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. අද එය දිවයින පුවත්පතේ සිරස්සලයක් විදිහට උපුටා දක්වන්නේ. ඒ සඳහා පසුගිය 12 වෙනිදා අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම පමණක් සිදු කරන්න කියලා නිවේදනයක් නිකුත් කරලා තිබුණා. බදුල්ල ඌව පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාරංශයේ ප්‍රධානියා විදිර රජේ වෛද්‍යරුන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ කරන ප්‍රකාශයේ මේ පුවත්පතේ වාර්තා කරලා තිබෙනවා.